Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව මේ අතර ගෑස් සැපයුම අකණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ණය ප්‍රමාණයන්ගින් කොටසක් භාණ්ඩාගාරයට යලි ගෙවීමට හැකි වූ බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ එම සම්පූර්ණ ණය මුදල ලබන දෙසැම්බර් මාසය වන විට මහ භාණ්ඩාගාරයට ගෙව අවසන් කිරීමට සැලසුම් කරන බවයි. ලිට්‍රෝ ගෑස් ආයතනයේ විදියට ලෝක බැංකුවෙන් ආධාර මුදල් විදියට ලැබුණු ඩොලර් මිලියන 70ක මුදල අපි නැවත වතාවක් භාණ්ඩාගාරය වෙත නැවත අපි ගෙවීම ආරම්භ කළා. දැන් ගේන නැවතගොවලට අපි ඒ ලෝක බැංකුවේ ඩොලර් මිලියන 70 ඉතිරි කොටස් ගෙවමින් පවතිනවා. ලිට්‍රෝ ගෑස් ආයතනයේ විදියට අපි මේ වෙනකොට රුපියල් බිලියන 6.5ක මුදලක් නැවත ගෙවීම කරනවා ට්‍රෙෂරි එකට. අපි බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් මාසේ තවත් බිලියන 8ක මුදලක් ලිට්‍රෝ ගෑස් ආයතනය හරහා ට්‍රෙෂරි එකටම නැත්තම් මහ භාණ්ඩාගාරය වෙත ගෙවීම කරලා ඉවර කරන්න. දෙසැම්බර් මාසේ ඇතුළතදී මුළු බිලියන 26 මාසන්න වශයෙන් ලිට්‍රෝ ගෑස් ආයතනය ගෙවල නිම කරන්න තමයි අපි සැලසුම් සකස් කරලා තියෙන්නේ. දැනට දීර්ඝකාලීන මාස 12ක ටෙන්ඩර් එක දාලා තියෙනවා. ඒක ඉතාමත් අවසාන අධියරේ තියෙන්නේ. සති දෙකක් වගේ කාලයක් ඇතුළත මාස 12 ටෙන්ඩර් එකත් ෆයිනලයිස් කරලා සුදුසු සැපයුම් කරුවෙකු තෝරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. නැවත වතාවක් ගෑස් අර්බුදයට අපේ රට ගොදුරු වීමේ අවදානම ඉන්නේ නැහැ කියන එක අපි තහවුරු කළා නැවත වතාවක් කියනවා. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව